නෑ ඕවා ඉතින් අලුත් දේවල් නෙවෙයි වාරණ නියෝග කිහිපයක් අරගෙන තියෙනවා පක්ෂයේ සභාපතිතුමාටත් වැඩ බලන සභාපතිතුමාටත් වැඩ බලන මහලේකම්තුමාටත් ඉතින් ඒ නිසා වාරණ නියෝගයේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව අපි අධිකරණයේ හමුවට යනවා වාරණ නියෝගයක් කියන්නේ తాවකාලිකව අත්හිටුවීමක් ඒ නිසා අධිකරණයේ හමුවේ අධිකරණයත් මම හිතන්නේ ඒ කාරණාව පිළි අරගෙන තියෙනවා වැඩ බලන සභාපති වැඩ බලන මහලේකම් මේ සියලු දෙනාට අධිකරණයෙන් වාරණ නියෝගය ලැබිලා තියෙන්නේ අපි ඒ තනතුරු වල කටයුතු කරපු නිසා ඒ නිසා අධිකරණයේ හමුවට ගිහිල්ලා අධිකරණයේ ස්වාධීන අධිකරණයක් ඒ නිසා අධිකරණයේ හමුවට ගිහිල්ලා කරුණු දක්වලා මේ වාරණ ඉවත් කරගෙන පෙර පරිදිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන යනවා ජනාධිපතිවරණයක් පැමිණියොත් අනිවාර්යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ඒක පාක්ෂිකය සතු කාර්යභාරයක් පාක්ෂිකයා කැමති කෙනෙක් තමයි ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරන්නේ ඒ සියලු දෙනාගේ අනුමැතියෙන් තමයි අපි ජනාධිපති අපේක්ෂකයෙක් තෝරන්නේ එහෙම නැතුව අපි මේ සමාජයේ දැනට කතාබහ වෙන ජනාධිපති අපේක්ෂකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදව් කරන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ